මං අද ඔයගලන්ට පෙන්වන්න යන්නේ ටී පාටි එකක් හෝස්ට් කරන්න යනකොට අපි කොහොමද මේසේ අරේන්ජ් කරගන්නේ ලස්සන කරගන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් මේ වගේ කෑම මේසයකට අපි දාන ටේබල් ක්ලොත් එකක් දාලා ඊට පස්සේ අපි දානවා මෙන්න මේ වගේ මේකට අපි කියන්නේ ටේබල් රනර් කියලා. Table runner, table එක මැදින් දාන්නේ. නමුත් මං අද මේවා පාවිච්චි කරන්නේ නැහැ. නත්තල් කාලේ නිසා අපිට පොඩි ක්‍රිස්මස් ෆීල් එකක් තියෙනවනේ. එහෙම නැත්නම් මේ table cloth එකක් නැතුව දානවා නම් මං පාවිච්චි කරනවා මේක. මේ white එක. කළු එක දානවා මම හැමතිස්සෙම කෑමවල කෑම දීසි තිබ්බා මේක හොඳට අර කැපිලා පේනවනේ ඒක නිසා තමයි මම ඒක පාවිච්චි කරන්නේ. ඉතින් අද මගේ ළඟ රතු පාට ටේබල් රන එකක් නැහැ. ඒක නිසා මම මෙන්න මේ වගේ ටේබල් මැට්ස් ටිකක් තියෙන ඒක මම ලස්සනට මැදින් දාලා ඊට පස්සේ මම ඕගලන්ට පෙන්නන්නේ ටී පාටි එකක් තියෙනවා නම් මොනවද අපි ලස්සනට කෑම ටික ලස්සනට පේන්න ගන්න පුළුවන් දේවල් කියලා. සමහර කට මේ දේවල් ඕකලන් කඩේ දකින්නවා ඇති. නමුත් දන්නේ නැහැ මොනවටද පාවිච්චි කරන්නේ කියලා. ඉතින් ඒක නිසා මේක අපි ලේ කරගෙන මේ ටේබල් රන එකක් විදිහට මේ ටේබ් ප්ලේස් මැට්ස් ටික දාලා මම ඊළඟට පෙන්නන්නම් අපි මම මොනවලද කෑම තියන්නේ කියලා. දැන් ගෙස්ලා ඉන්න කලින් මම ඉක්මනට ලෑස්ති වෙනවා මේ වීඩියෝ එක කරන්න ඕනේ නිසා. මෙන්න මේ වගේ මැදින් අපි මෙන්න මේ වගේ හරි මැදින් හිටින්න මම මේක ටේබල් රන එකක් වගේ තියනවා. මේ විදිහට මං හදා ගන්නවා. මේ වගේ. මම මෙන්න මේ වගේ ටිකක් තිබ්බා. දැන් මෙන්න මේක කියන්නේ මේ වගේ එකක් තිබුණොත් අපිට කප් කේක්ස් හදනවා නම් ලස්සනට කප් කේක්ස් ටික තියන්න පුළුවන් මේකේ. මේක කප් කේක්ස් තියන්න පුළුවන්. ඊට පස්සේ අර අපි හයිටි යනකොට මේ වගේ එකක් තියෙනවනේ. දැන් මම මේක හදාගත්තා. මේක 4500 වගේ වුණා මේ ස්ටේන්ලස් ස්ටීල් වලින් මේක හදාගන්න. මේ වගේ දෙකක් මම හදාගත්තා. ඒකට මම මේ වගේ ප්ලේට්ස් ටිකක් ගත්තා. එහෙම. දැන් මේ වගේ තියලා අපිට ලස්සනට අපි හදාගත්ත කෑම ටික arrange කරන්න පුළුවන්. දැන් මෙන්න මේ වගේවත් හරි ෂෝක් මේ වගේ ස්ටෑන්ඩ්ස්, කේක් ස්ටෑන්ඩ්ස් මේ කුඩ ලස්සන ඩොයිලි එකක් තියලා එහෙම තියන්නත් පුළුවන්. ඒතර මේ වගේ එකක් වුණත් හොඳයි. තමන්ට කෑම තියන්න පුළුවන් විදියට තියෙන තරම අනුව ඒක වෙනස් කරගන්න පුළුවන්. මේ වගේවා මේ වගේ ලස්සන වුඩන් මේවත් හරි ලස්සනයි. ඔය සෑන්ඩ්විචස් තියන්න එහෙම තියන්න මේ වගේ පොඩි බෝඩ්ස් එහෙම හරි ලස්සනයි. ඉතින් මං හිතුවා බලමු මගේ හදපු කෑමත් එක්ක මේවා මොනවද අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා. නත්තල් නිසා මං හිතනවා මේ සෙරමික් වලින් තියෙන මේ නත්තල් ගහත් අපි ඩෙකරේෂන් එකක් හැටියට පාවිච්චි කරනවා කියලා. ඊට අපි කෑම ගෙනල්ලා අපි බලමු ටිකෙන් ටික කොහොමද මේවා තියාගන්නේ කියලා. මං සෑන්ඩ්විචස් ටික මේ විදිහට තිබ්බා. සෑන්ඩ්විචස් ටික තිබ්බා. ඊට පස්සේ මට හිතන කප් කේක්ස් ටික. කප් කේක්ස් මම මිනි කප් කේක්ස් හැදුවේ පොඩි ඒවා. මං අයිසිං කරේ නැහැ. මොකද ගොඩාක් පැණි රස කැවෙන හින්දා අයිසිං කක් මුකුත් දැම්මේ නැහැ. නිකම්ම ප්ලේන් කප් කේක්ස් හැදුවේ. මේ වගේ වෙලාවට ලොකු ඒවා හදන්න හොඳ නෑ. මොකද කාලා වැඩි වෙනවා. ගොඩාක් කෑම තියෙනවනේ ඒ හින්දා. මේක අපේ ගෙදර පාටිවලදී හරි පොපියුල එකක්. මම බබාලා පොඩි කාලේ ඒකලගේ බර්ත්ඩේස් වලටත් හදලා තියෙනවා. ඉතින් කවුරුත් හරි කැමති මේක කන්නත්. මම හොඳ පැණි පොල් ටිකක් හදලා පෑන් කේක්ස්ත් හැදුවා. මේ මොනවද කියලා ඕකලම් මම හිතන්නේ දන්නවා. මම මේකට වීඩියෝ එකකුත් කරලා තියෙනවා. මේ වගේ පාටි වලට හරි හොඳයි. මේ වගේ ජූස් ඩිස්පෙන්සර් එකක් ගත්තොත් හරි ලේසි දාගන්න. මේකේ මේ වගේ හදලි වුණාම ලෙමන් පෙති ටිකක් අපි දැම්මම ඒක හොඳයි. ලස්සනක් තියෙනවා, රසක් තියෙනවා. පාටි කිව්වට ලොකු සෙනඟක් එන එකක් නෙවෙයි. ඒක නිසා මේ වගේ පොඩි පොඩි ප්‍රමාණවල හදලා තියෙන්නේ.
මේ විදිහට නත්තල් ෆීල් එක එන්න තමයි මම හැම දෙයක්ම කරේ මේ වගේ කැන්ඩල් එකකට රතු පාට මල් දාලා ඊට පස්සේ මේ වගේ මේවා තියලා මෙහෙම ලස්සන කරා මම දැන් ඔයාලා දැක්කා කොහොමද මේ මේසේ අරේන්ජ් කරේ කෑම තියන්න මොන වගේ භාජනද ගත්තේ කියලා තමයි මට ඔයගලන්ට කියන්න ඕනකම තිබුණේ අද මම මේ හදපු කෑම ගැන පොඩි පොඩි විස්තරයක් ඉක්මනටම කියන්නම් මම මෙතන තේ බොන්න අවශ්‍ය කෝප්ප ඊළඟට ටී පොට් එක තිබ්බා තේ හදන්නේ මම ගෙස්ලා ආවට පස්සේ ගෙස්ලා හතර දෙනා ඉන්නේ ආවට පස්සේ ඒකලං ප්ලේන් ටීද බොන්නේ සමහරකට මේ වගේ ගොඩාක් කෑම කෑවම කිරි තේ බොන්න කැමති නෑ සමහරකට ප්ලේන් ටී එකක් වෙන්න පුළුවන් සීනි නැතුව එහෙම නැත්නම් ග්‍රීන් ටී එකක් වෙන්න පුළුවන් ඒ කැමති විදියට ඒ වෙලාවට එක හදා ගන්නවා දැන් මෙතන තියෙන්නේ ඔකලං කලින් දන්නවා ඇති අපි හැමදාම මගේ ගෙදර තේ මේසයක් තියෙනවා නම් අනිවාර්යෙන් තියෙනවා මේක. මේක චීස් කෑල්ලකුයි අන්නාසි සොසේජස් වි දාපු ස්ටික් එකක් තියෙනවා. දැන් මේක කනකොට ගොඩක් වෙලාවට දැන් මේ පැණි රස ಜಾති කාලා මේක කනකොට මේ අන්නාසි එකත් එක්ක හරීම මට නම් හරීම අර අර තෙල් ගතිය ඔක්කොම නැති වෙනවා වගේ අර කටට හොඳට අන්නාසි වල රසත් ඇවිල්ලා ඒක හරි වැදගත්. ගොඩක් අය හරි ආසයි අපේ ගෙදරම මේක කන්න. ඒ විදිහ මේක හදන හැටිත් මම වීඩියෝ එකක් දාලා තියෙනවා. අන්නාසි ටිකක් සොසේජස් චීස් තමයි ඒකට ඕනේ. ඉතින් මට අවශ්‍ය වෙන ශ්‍රී ලංකන් ටච් එකක් දෙන්න මේ මේසෙට ඒක නිසා මම පෑන් කේක් ටිකක් හදුවා. හොඳට පෑණි පොල් හදලා මේ වගේ මේ පෑන් කේක් එකේ මෙන්න මේ වගේ ලස්සනට තියෙන්න ඕනේ මේ බිබුල් බිබුල් වගේ තියෙන ලස්සනට නිකන් රෙන්දයක් වගේ යන්නේ මේ විදියට හදලා තියෙන හොඳට පෑණි පොල් දාලා පෑන් කේක් හදලා තියෙන මේක හරි විශේෂයි. මේක හරි විශේෂයි මේක කෝන්ෆ්ලෙක්ස් වලින් හදලා තියෙන්නේ මට මේකේ වීඩියෝ එකක් කරලා තියෙනවා වගේ මතකයි තියෙනවද දන්නේ එහෙම නැත්නම් මම ආයෙ අලුතෙන් කරන්න මේක හරි හරි ක්‍රිස්පි මට එකක් කාලා පෙන්වන්න මේ හිතෙනවා ඔයගලන්ට මේක චොක්ලට් වලින් හදලා තියෙන්නේ මාස් බාස් දාලා තමයි මම මේක හදන හැටි ඔයගලන්ට කියලා දෙන්න ඊට අමතරව මෙතන මම චොක්ලට්ස් එකක් තියලා තියෙනවා නත්තල් කාලේ නිසා නත්තල් සීයගේ හැඩේ තියෙන චොක්ලට්ස් එකකොයි මේ මේවා ටික මේක විශේෂයි මේක මේ කට්ලට් එක මම ගෙදර හද මේක කොච්චියන් චීස් කට්ලට් මේකේ විශේෂත්වය තමයි මම ගෙදර හදපු සැමන් වලින් හදලා තියෙන මේ කට්ලට් එක කොච්චි දාලා සැරට චීස් කෑල්ලක් ඇතුළට දාලා තමයි කට්ලට් එක හදලා තියෙන්නේ. ඒක ගොඩක් සැරයි හැබැයි රසයි. ඊට පස්සේ මෙතන මම තියෙන්නේ පොල් දාලා හදපු කොකොනට් ඇන්ඩ් චොක්ලට් චිප් කුකීස් ටික. මෙතන තියෙන සෑන්ඩ්විච් මම අපි ආස සෑන්ඩ්විච් එක මේක බිත්තර වලින් හදපු සෑන්ඩ්විච් එකක් තමයි මෙතන තියෙන්නේ. ඒක මේක මිනි කප් කේක්ස් පොඩියට හැදුවා මොකද ලොකු ඒවා කන්න බෑ මේ වෙලාවේ මේ කෑම ගොඩාක් තියෙන නිසා මෙහෙම හදනකොට හැමතිස්සෙම පොඩියට හදා ගන්න මේ වගේ කේක් හදනකොට හරි පොඩියට හදන්න එක්කෝ කේක් කෑලි කපනවා නම් ඒකත් පොඩි කෑල්ලක් කපන්න මොකද මේ වගේ ඒවා ගොඩාක් කෑවම බඩ පිරෙනවනේ එතකොට අර ඒක රස විඳින්න බෑ එකක්ම එකකින්ම බඩ පිරෙනවනා ඉතින් පුංචි පුංචි සෑන්ඩ්විචස් උත් පොඩියට කපලා තියෙන ඉතින් මේ හැම දෙයකම රස බලන්න පුළුවන් ඒක නිසා පොඩි පොඩියට ගොඩක් කෑම જાති හදනවනම් පොඩි පෝෂන්ස් සයිස් එකත් පොඩියට පෝෂන්ස් උත් පොඩියට එකක් වගේ එකක් හරි දෙකක් හරි එක්කෙනෙකුට තිබුණා ඒ ගානට හදාගත්ත නම් ඇති මෙතන තියෙන මීට් බෝල් අන්නාසි තක්කාලි මීට් බෝල් ටික හොඳට පොඩ්ඩක් පෑන් එකේ තෙල් චුට්ටක් දාලා පොඩ්ඩක් ෆ්‍රයි කරලා ඒකට මිරිස් කුඩුයි තක්කාලි සෝස් වි දාලා හොඳට ඒක මීට් බෝල් එක වටේට ඒක හොඳට තැවරෙන්න ඇරලා ඊට පස්සේ තමයි අන්නාසි කෑල්ලකුයි තක්කාලි පොඩි කෑල්ලකුයි දාලා ඒක හදලා තියෙන්නේ ඒකත් ගොඩක් රසයි මේක තමයි මම ගෙදර හදපු ලෙමනේඩ් ලෙමනේඩ් එක මේකෙත් වීඩියෝ එක ඕගලන්ට ඉස්සරහට එයි මට ලෙමන් ගොඩාක් හම්බුණා ඉතින් ඒක නිසා මම හිතුවා ඒකෙන් ලෙමනේඩ් හදනවා කියලා ඔන්න ඔය කෑම ටික තමයි මම හැදුවේ ඉතින් මං හිතනවා මේ උත්සව සමයේ ඕගලන්ට පොඩි අදහසක් එන්න ඇති කියලා මේවා හදන හැටි සහ මේවා පිළිගන්වන හැටි එහෙනම් මේ වගේ තවත් ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු මං අනෝමා